බවල් කාලීන ප්‍රෞෘතියේ වාර්තාකරණය අංක එක. හරිදේ හරියටම කියන සේත උදෑසන ප්‍රවෘතිය විකාශයීමේ. ම වත්සල හැට්ටිමුල්ල ප්‍රධමෙන් පුවත් සිරස්ථල අපස සාපෙල අදින් හැරැඹෙයි! සිසුන්ට විශේෂ ප්‍රවාාහන්ට වැඩ පිළිවෙලාක් ලංඟව සහ පෞද්ගලික බස්රොත හිමියන් කියයි. මචර දේශපාලනය වෙනස් කරන තුළු සටන් කරමෝ විවාාගට යන දරුවන් නිසා පාර හරස් කරන්න එපා බඳලු උන රෝකය කන අනිසිබියක් ඇති කරගන්න එපා. හඳුනා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකාව තුළ තියෙනවා ආචාරය චන්තිම ජීවන්තරකින් සහතිකයක් ප්‍රථමයෙන් දේශයපුුවන් අධයන පො සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විාගය අදට ආරම්භවනවා. රට දැන් හොඳටම වැටි ලතියෙන්න්නේ. අනාගත පරපුරට වැටන්න දෙන්න බැහැ. ජීවිතේ වැදගත් කඩය මක් පසු කරන්න සෝදානම් වෙන සාමාන්‍ය පෙළ දරු දරියන්ට ඔබේ අවදහනිය මේ මොහොතේ අත්‍යාපශ්‍යයි. රට තියෙන ප්‍රශ්න හමුවේ ඔවුන් අපහසුතාවයට පත්නොකර දරුවන්ට අද විභාගේයට ශක්තිමත්ව මුහුණ දෙන්න අවස්ථාව උදා කර දෙන්න. විශේෂම මේ රජකාර යදෙන විස්පන් දහකට මදක් වැඩි සංඛ්‍යාව. එක ෆිලිං ටේෂන් එකක් දෙක පෙරෝම් හලකට තහයක් පහළක්ගේේ අපේ නිල් දහ. එතකොට එන්නේ එන්න දහය ොලහට ඒ ගුන් දිල ති ලිපියනු ප්‍රමු තාාවේ ඉද නටි ලබගන්න දෙන්න සමට හෙට උදේෙන කොට රවාාව ෝට සයිකල්ල ගේ තිගෙන පියක්න්න ළුවවාහන දාගෙන එන්න පුුවන් මන්ඩ බෙන එකම ප්‍රවාහන මාධ්‍යය හැටියට උදේ පාදර ඒ මබුත් කුණා කළමං ඉල්ලිමක්කන්නවා අපි මනුෂත්වයෙන් හටියට සල. ඒයට අවකාශ දෙන්න දුව පුතේ හෙට උදෙම්ම විභාගශාලාවටයන් ඔ හතාහමාටයන්න ුල නඟීත් හොඳයි. අපේ අම්මල තාත්තලම දූලපුතාල්ලට ශක්තිය ලබා දෙන්න ආශීරවාදය ලබා දෙන්න උපරිමාකාරයෙන් ගෙදර සාමකාමිවාතාවරණයක් සක් සකසගෙන ම මේ දරුවන්ට හොඳින් විාගල්ලියන්. හෙටින් ආරම්භවන විවාාගේයේී ප්‍රභහණ පහසුකම් සල්සාදීමට ලංකා ගමනගන මණ්ඩලේ සහ ෞද්ගලික බස්වහිමියන්ගේ සගමේද අවශ්‍ය සියලු පියවර මෙවන විට ගෙන තිබෙනවා. පුරසාමාණ්‍ය පෙළ විවාාගයට එම දූදරුවන් සඳහා විභාගමධ්‍යස්ථානවලට පැමණීමටත් ඔවුන්ගේ නිවස් කරා නවත ්‍රයාමටත්. අවශ්‍ය කාර්ය මණ්ඩලට ඒ විභාග මධ්‍යස්ථානවලට පැමිණීමටත්, අවශ්‍ය භස්්‍රතයෝදන්නට කටයුතු කරල දේනවා. ඇ ලංකාම පුරාම, පෞද්ගලික භක්ෂත හෙටදියේ සුපුරුදු පරිදි දාවඩය වෙනවා විශේෂෙන්ම අඩුවක් නොමැතිව දරුවන්ට තමන්ගේ පාසලවෙැතයන්න ඒ වගේම විභාගමධ්‍යත්සානයමිතයන්න අපි ඒ අවශ්‍ය ප්‍රවාන පාසකන් සලසන්න කටයුතු කරල තියනෙන දෙදහස් විේකද්‍යයන පොදදුසාතිි පත්‍ර සාමාන්න පෙළ විභාගය හෙට සිට ජනිිමස පල මොඳදා දක්වා පැත්වෙනවා. මෙවර සාමාන්‍ය පෙ විභාගැ සඳහා පසල් අයිතුම්කරන් හාරලක්ෂ හදදාසෙකසේ විසි නව දෙෙනකු සහ පෞද්ගලික අයිතුම්කරුව ඒක්ෂ. හදතු හැටහ න ප සිට නවා විශ ව ති දරුව පන් අන නෙකුද බර හගේ තුම් කරති බනවා ෙට න මන් ල හගේ දන ග ැද ියන් පහ නකු හ දීම න තයි. ම ල හගේ න සමස් ම් කරුවන් සංඛ්‍යාව ප ලක් ෂ හ හ හසය අන හයක් ාති ාහ දධ්‍ය න ං ාව හ හ ල හතරක් ස න් ක ධ්‍ය ථාන පන් හ කක් ති ෙනවා. හ පැත්್ කාලಯ තු ද ವ ಾಜ ವಯ ටෙලිවැකය අප ලිවීම ආරම්භ කළේම වැරදිපෙන්නනොෝ වගේම විවේචනය කරන වගේම අප නැනනුවන පමණින් නිවැරදියයි සිතන දේ සමාජගත කිරීමටයි. අප ටෙලිවැකී ආරම්භ කල දිනේ සිටම පවසන කාරණා කිහිපයක් මතක් කළයුතුයි. එක අපට කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටමට අවශ්‍ය නැහැ. හොඳනම් හොඳයි නරකනම් නරකයි. ආයේ අප රනිල්ටවත්න් පේසි මහේන්ද්‍රරටවත් නන්ද සේනටවත්. අනුරලට සජිත්ලට ගම්මම් පිල්ලට විමල් වීර වංශලට සත්ත පහකට බයක් නැහැ. ජීවිත අවසන් වෙන්නේ මරණයින්. මරණයට බයනැතිමිනි සුහොරුන්ට තක්කඩියන්ට බය නැහැ. අප මේ තක් කඩි දේශපාලනයට සත්ත පහක්වත් බයනෑ සදාකාලේටම විරුද් අයි. හැයි හුදෙක් විරුද්ධත්වය පමණක් ප්‍රමාණවත් නැහ. ඒ නිසා අප මුලින්ම යෝචනා කළේ මේ දෙසිය විශිපහම එපානම් විකල්පයකු මක්ද කියලා. විකල්පය මේ රට බුද්ධිමණ්ඩලේකට බාරදීම. උදාහර නැක්ලෙ සපයෝචනා කළ පරිදි ක්‍රෘෂ්ි කර්මය වහා ගොඩගන්න ඕනේ. ඒකට හොඳම සුදුස්සන් ඉන්නවා අපේ රටේතුන් රටෙන් පිටගිය අයත්න්. මහාචාරිවරුන් වන මාරබේල ජනේන්ද්‍ර කොස්තල සමන් ධර්මකීර්තිල අරුණ කුමරල වගේ තව දෙතුන් සීයක් මේ රටේ ඉන්නවා. ඒ අයට බලේ දෙන්න. ඒ වැරදිලාවත් ඒ මහචාරරිවරුන්ට උඩින් මහින්දානන්දලවදාන්නේ එපා විශේෂෙන් අන්දසේන ජනාධිපතිට කියන්න ආය පොහොර පැකට්ටකක් දිහා හැරිලවත් බලන්න එපා කියලා. මේ මහාචාරය ආචාරිවරුන්ට පුළුවන් ගොවි අදහසුත් අරගෙන රට නිවැරදි ප්‍රතිපත්තියක් හදන්න. හදන ප්‍රතිපත්තිය පත්තරවල දාන්න. අපටත් කියවල අදහස් දෙන්න ඉඩ දෙන්න. ආර්ථිකේට මහචාරයේ නන්දලාල් වීරසිංහව ගත්ත වගේ තව කණඩායමකට කියන්න ජාත්‍යන්තරඇත්තෙක්ක එකත් වෙලා කෙතිකාලින්න මධ්‍යකාලීන දිර්ඝකාලන සැලස්මක් හදලා රටට කියන්න කියලා. මේ තමයි රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමේ. හැමක්ෂේත්‍රයකටම එහම විශේසඥ කණඩායම් පත් කරන්න. දැන් බුරාගෙනයෙන් එපා. එහම කොමද පාර්ලිමේන්තුූ තියාගන්න ඕනේ අපට පේසි මහන්ද්‍ර ඕනේ යා තමයි රට බේරගත්ත වීරයා එහෙමකොහොමද අපට රනිල් ඕනේ යා තමයි මේ අමාරුවෙලාවේ රට භාරගත්තේ එහෙමකොහොමද සජිට්ට පුළුවන්නේ අන්ුරටට විතරයි හොරකම්චෝදනා නැත්තේ එයාලට දෙමු මෙයාදි වශයෙන් අපව කන්න පැනගෙනන්න එපා ඕන කෙනෙකුට දීගන්න අපට කියන්න තියන්නේ එකයි ඔය පාර්ලිමේන්ති අවුරුදු හතලිියක් ෙටපුය ඉන්නවා රනිල් පේසි මහෙන්ද්‍ර දින ගුණවර්දනල ඒ වගේ අය. එයාලට මේ රත හදන්න පුළුවන් වුණානං අපි දන්න කාලේ ඉඳලම්ම මෙහම දුක්විඳීද. මේ තරන් හිංගමනට වැටයිද. දැන්වත් ඔය දේශපාලන වහල් බාවෙන් මිදෙන්න්න. මේ උඳලක් කළේම විකුණුපේකයි, නායගත්ඒකයි හෙටත් ඒකම තමයි. අප නිරන්තරෙන් මේ වගේම මතක් කලා මානුෂ්‍ය ආධාර සමුළුවක් කැඳවන්න කියලා. නමුත් බලධාරෙන් තාම නෙද අර දුටගැමුණු කුමාරයා මුලින්ම යුද්ධ කලාවගේ තැනින් තැන එහෙම මෙහෙන් කන්නේයන්න එපා. තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ ඉල්ලන්නේ නැතිව මෙරටනේ ජනතාවගේ දුක ජාත්‍යන්තර සමලුවකට කියන ක්‍රමයක් දැන්වත් හදාගන්න. තුංවනියට අප කිව්වෙම කියන්නෙත්. वहහාම ඔය පාර්ලිමෙන්තු වර ප්‍රසාද කපන්. ැන්ටම වහන් ළඟපාත කඩ නැත්තම් කන්න එලවුලු දෙකක් එක්ක කෑම එකක් දෙන්න හැබැයි රුපියල් තුන්සීක්ව තඩුම ගානය ගන්න. ඊට අඩුවෙන් පිනට නම් දෙන්න එපා. රටම හිංගමනයට වැටුණු වෙලාවක ඔය උන්දලට රජකෑම දෙන්න එපා. වැහි නැතිහෙන ජනතාව ඉල්ලනවා. සුපිරිවාහනටක නැවත පවරගන්න. ඒ සල්ලිත් මේ රටේ ආධාරවල ටෙකුතු කරගන්න. මේ සියල්ු යෝජනා අතර අප ජනතාවගෙන උත් නෙතර ඉල්ලා සිටියේ. ්‍රචන්්ඩත්වයට යන්නේ පා කියේලායි රජ්‍ය ප්‍රචන්ඩත්වයට ඒ හා සමානව අපද ප්‍රචන්ඩත්වයෙන් පිළිතුරදීමට ගියහෝතුන් අවසන් පාඩුව ඔබටයි මටයි ගිනිතිබ්බොත් අවසන් පාඩුව ඔබටाइම් මටයි. ඒ ගිනිතියන්නේ ඒ උන්දල දුක්මහන්සයෙන් හරි හම්බ කළ දේ නෙවෙයි බොහෝ විට හොරා කාපුවා හොරා කාපුවා අයිතික ගිනි දෙවන්ට නෙවෙයි රථේච්චනතාවටයි ගිනිතිබ්බහම මේ උන්ද ලට පුළුවන් අන්තිමට රක්ෂණයෙන් කොහොම හරි ඔය මුදල කව කරගන්න අතිට අපේ බද මුදල්වලින් ඒවත් ගිවෙන්නේ. එනිසා අප ප්‍රචන්්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා ඒක අදටත් හෙටත් වලංගුයි. හැබැයි විශේෂය නරලිය ගහ දන්සලේ පොළුදන්සල තමයි මේ රට ගිනි තිබේ. ඒ ගිනි ඇවලු පේසි මහෙන්ද්‍ර ඇතුළු නඩේ ටේරෙහිව යුක්තිේයට විය යුතුයි. අද අය පොලිසියට මතක් කරනවා වලහ වෙනුවට හාවෝ අල්ලන්න එපා වලහම අල්ලන්න. පොලිස් ලොක්කන්ගේ කොඳු නැති වැඩ නිසා වැඩිමනක් අසරන වෙලා ඉන්න පොලිස් පොඩ්ඩන්. අද පෙටරල් ශෙද්ලංගත් ඒ සමහර නිල දහරින්දුව. දෙකේ කොලේට වැටිලා ඔය පොලිස් යුනිෆෝර්ම් එකේ ගෞරුවේ රකින්න බැරිනම් පොලිස්පතිට අදත් මතක්කරනවා ගෙදරයන්න. හැබැයි දේශ බන්දුර දීල එහම නෙවෙයි හොඳේ ඒම වුණොත් අර මොනගෑනිදදීලා මොනගෑනිතගත්ත වගේ වෙනවා. ඇත්තටම මේ ගෙවෙන්නේ යක්ක්ෂයාගේ හෝරාවයි. දුෘද්ධාන්ත අශිෂ්ඨ දේශපාලනය තුළ මිනිස්සුන් ඇන කොටාගන්න තැනට රට පත්වමින් තිබෙනවා. පෝලිම්බල මේ හලන්නෙ තමන්ගෙම පැලැන්තිේ අහින්සකුගේ රුදිරේ කියලා තේරුම්ගන්න. කරුණා කරලා තමන්ගේෙම පන්තිේ මිනිහෙකුට පහර දෙන්න එපා. මේ මජර දේශපාලන්චින්ගේ පැතුමත් ඒකමයි. ඔය විදිහට හත්තර දෙෙනකු පෝලිම්බල ගහගෙන මරාගත්තම මේ උන්දලට රජ මගුල්. අර කතාාවත්තින ඌරන් කැකුල තලන කොට හබන්කුකුලන්ට රජ මගුල් කියලා. අපට තේනවා පෑ දහය පහලෝ පෝලිම්බල ඉන්නකොට ඇතිවන වේදනාව ඒ හරිම දුක්බර්ර වෙහෙසක් ඒ වෙහෙස තියෙන තවත් මිනිහෙකුට ගහන්න එපා මේ විදිහට මේවා උත්සන්න කරලා අන්තිමට හමුදා පාලනයකට රට අරයියන්න පුළුවන් තාමත් පාරපුරා අඩියෙන් අඩිය හමුදාසෙබලුන් එනිසාත් ජනතාවලෙස අපේ විරෝධය පලකිරීමේ අයිතිය උපරිමෙන්ම තියාගෙන යමු. ඒත් ගිනිතියන්න පාරවල් හරස් කරන්න මේ වෙලාවේ දෙපාරක් හිතන්න. විශේෂෙන් හෙටන්දලා ඔබෙත් මගේෙත් අහිංසක දූ දරුවන් අපස සාපෙල ලියනවා සමහර දරුවන් හෙට එලියට එන්නේ හැම්බේකන් චීස් කාල නෙවෙයි සමහර දරුවන් යාන්තන් කහට කෝපයක් බීලායි විභාගට යන්නේ හැම්බේකන් චිස්काනඋන්ගේ දරුවන් බොහෝ අය ලියන්නෙ ලන් ඕලවල් Aලවල්. රවල් රස් කලා කියලා ඒ මජර දේශපාලක්චින්ටහවුන්ගේ දරුවන් දැන නෙනැහැ ඔය හරස් කරපු එක පාරක්ළංග දැකලතිෙනවද මැති ඇමැතිවාහන් මේ දවස්වල් ලං එහමයන්නේෙත් නැතුව ඇති එනිසා කරුණා කරලා හෙට සිට මේ දරුවන්ගේ විභාග අවසන් වනතේකෙන් පාරුවල් අවහිර කරන්න එපා. ඒවාගේමයි විභාගටයන දරුවෙු දුටුහෝතුන් විභාග ශාලාවලගින් බස්සන්න ඒක බොහොම උතුම් පින්කාමහං. විශෂන් අද ෙිවැකය අවසන් කරන්නේ ජපානෙන්. අද ලෝක පුරාම් අති විශාල පිරිසක තෙළිවැකිය නරම්බවා, එහිලාපට ලැබෙන ප්‍රතිචාරවලට ස්තුූතියි. අද ජපානයේ සිට අපට දුරකත නෑමතුමක් ලැබුණ විශේෂෙන් අප මේ රටේ දරුවන්ගේ අඖෂද හිගේ පිළිබඳව औෂද නැතිව දුක්කිඳන දරුවන් පිළිබඳව නිතර මතක් කළ මේ වන විට ජපානේොයෝshiික ජපන් දෙවස්ථානය සහ මේස මේ සියලු දෙනා මුදල් එකතු කරමින් සිටිනවා මේ සම්පාලක ජට් පිරිස් පුල්ල පියතුමා ඊට මුල්වීක්‍රියයා කරනවා මේ පිරිස එකම අපේක්ෂාව ළමාරෝ හලේ දැනට හිංගऔෂදහා උපකරන විස්සක් සඳහා ආධාර කිරීමයි අප අ දත් ඔවන්ට කියා සිටියේ, මේ රටේ කුමන නිලධහරිියෙකු හෝ වෛද්‍යවරකු නමටවත්න් ඩොලර් නම් එවන්න එපා කියලයි. මේරටේ දූෂණයට සම්බන්ධ හුදෙක් දේශපාලනක්නින් පමණක්ම නෙවෙයි. සමහර නිලදහරින් උපන්ගේම හොරු. එනිසායි අදාළෙහිංග අऔෂ දෙය නියමිත සමාගම්බලට පිටරටින්ම ඕඩ කරලා මුදල්ගෙවලා මේරට එවන්න. තව දෙතුන් දෙෙකු ගෙනු ත්‍රිමසන්න ඇත්තටම හිඟද කියලා. මොකද රජ වියදමින් රෝහලට එන අෞෂධයක්ත් පන්නලා පිට ෆාමසිවල්ට විකුණපුූ විුණන්න පුළුවන් හොරු ඉන්න රටක් මේක මේක දැන් හොර ගුහවක්. එනිසා අප ඉතා ඉහලින්ම ඔබවැනි විදේශය සැබෑ මිනිස්සුන්ගේ ආධාරු උපකාර රටට අවශ්‍යයි කෙලා ඉතා ආදරයෙන් මතක් කරනවා. ඔබ ඊට අත්වැල් බැඳගන්න. අප නාලිකාවක් ලෙස ඊට නිසි ප්‍රචාරය දෙන්නම්. විශේෂයෙන් අෞෂධ වර්ග අදාල විදේ. සමාගමට හැකිනම් දේශය නියෝජිතන් එකත් කතා කරලා මුදල්ම ගෙවලා අපේ රටට එවන්න. එක ලොකු පිනක් අපටත් කියන්න අප ඔබේ පින් කටයුත්ත රටටම කියන්නම්. හුදෙක්ම මේ අපත දේශපාලනක්නී නිසා මේ රටේ අයිංසක මිනිස්සුන්ට බෙහෙත් නැතුව කෑම නැතුව මැරෙන්න දෙන්න එපා. ඔබේ ආදරණය හස්සේ දිගු කරන්න. එය සදාකාලික ගෞරවයට හේතුවනු නියතයි. විරමේ නතුරෝබ නැවතත් සයත ප්‍රවෘතිී සමකෙන්. සිරකතවසිටියදී රංචෙන් ්‍රාමනායික සය ආත්මය පාවානොදුන් සධ්‍යවාදේ ජනතා නියෝචිතයකු බව, විපක්ෂනායක සසාජිත් ප්‍රේමදාස පවසනවා. ලිකඩ බඳනා ාරය රඳවා සිටින හිටපු පාලිමේතු මන්දුවේ රජන් රාණනායකගේ සෝදුක් බැලීමට විපක්ෂණයක සජිත් ප්‍රම දස අදෙහි ගොස් තිබෙනවා මෙම වස්ථාවට පාලිමේතු මන්්‍රේ මුජබ රහ මහන්ද එක්ව ටිය. රජන් රාමණයකමතතුමා කියන්නේ මිනීමරුවෙක් ත්‍රී දෂ්තය ලමාපාචාරකරුව බැංකු මංකොල්ලකරුවෙක් නොවේ රට දෑය වෙනුවෙන් තමන් සිතන සත්‍යය එලිපිටම නිර්බීතව නිවැරදිව ප්‍රකාශය කරපු තමන්ගේ මුලු දනස් කණ්ඩම ජනතා සුපසිදධිය දෙෙසා කැපකරපු මානව හිතවාදී. එතුමාක් කිසිම දවසක බීල් දේශපාලනය නියලුුණේන. සිරකතව සිටියත්. එතු එතුමගේ ආත්මය ආත්ම ගරුත්ව පාවා නොදෙන. තමන්ට ජනතාව ලබාදුන්නු ජනවරම පාවා නොදුන්නු උතුම් මානව හිතවාද. වට මතකයි රජජන් රාමණනායක මැතිතුමාගේ එක් ප්‍රකාශය. උන් ඔක්කොම යාලුව මල්ලි. ඔවු! නමුත් රංජන් රාමණයක මැතිතුමා උන්ගේ හිතවතෙක් නොවුණු නිසා අදටක් හිරෙයින්න. නැවතත් කියනවා. මනු්‍යක්වේ නමෙන් රං්ඥන් රාමණයක මැතතුමාගේ ප්‍රජාතන්තවාදී අයිතින් ඇතුළුව පූණ නිදහස ලබාදන්නට කරුණා කළ කටයතු කර. පාලිමේන්තු වල ප්‍රසාදයන් වලට මුවවෙලා ඇතැන් පිරිස් කරන ප්‍රකාශකෙන කම්පා වෙලා පලක් නැති බව ශ්‍රවලංකා නේතිතඥ සංගම සභහපතිය ජනාතිපති නීතිීඥ සාලිය පිරිස් පවසන පා. අපක්ෂපාතිව ක්‍රාකරන තාක් විවේච්න වලට සැලෙන්න අවශ්‍ය නැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා. සුහසුම ඒ වගේම නෂ්කරකාලයක් තමයිිමෙන් පසෙන් බීතිික්නවර පැටට අපට සුවිශේෂකාහලමරක් එමට සිද්ධලවා නීති ආධි පන්තිය වෙනුවෙන් අධිකරණය ස්වාධී නත්තුවය වෙනුවෙන් කෙලේ ඉඳගෙනන කොන්ද පාහිතුව කටුතු කරක්නමට සිද්ධ වෙන සමහරු ඒ වගෙන විවේචනය කරගපුරු එමන්ක විශේෂ කියයන්ම දවස්ල බැග පාකිබිතුවරු ප්‍රසාාවහවට වාවෙලා සහර අය විදේවල් අධිකරය විේචය කරනවා සහ නීතිණ සසාකරවය නීතිරු විවේචනය කරන අපි අපක්ෂවා කයුත් කරන තාකල් මමේදන්නේ අපි ඒ විवेේශන සැහ කड़ින විදාාකය සහමනත් පාර්ෂව අධිකරණ ඉලාක කරන්න ඔ අධිකරන තමොට ැමති තීරණගය නැති ොටද සහන් අධිකරන විවේචන කරන්න විවේශනයග කරන්න අධිකරණය වටන්නවා අනිසි පලපෑන් කරන්න පාරන්න නීදියහා සාමය මාත්‍යංශය ලේම්වරක් අක්‍රෝනිිශ් හාරතුමාට යම හිපියන්ඒවලදගුණයි කියලා අධකරණය කටිුතුුවට මැතිැත්වීම සම්පන්ය මි අට සරූතු මටත් ඉතිවතු මහට පමින් හදස කියලා පහලගවානගඇත්තද එහම නම්. තුමට ලත් මේ කොට අ න කියවරනොවද අපිට ඕන ඇැමම ස්වාතිීන අධිකරල තියෙන්න ස්වාදීන වගකිව ඉල්ගක් දරන අධකනම තියෙන එක අ තමත් වැද පේරණය අඳුරෝ වස්ථාවක් තුළන්න හයි මේරටේසිය ප්‍රශ්නවට කිසඳෝ අපිවාහ ඕනේ සම්බූර්මෙන්ම ප්‍රජාතකත්වය අප ප්‍රතික්ෂෙන් කරන සමර්මත් දැක්ක ඒ ගල ගඩියම් එක ඩෝ කන්දාා දන නීතින්දව නිසාතමහැ කුණෙින් ඇත්ත වශයෙන්. නීතික්න වරු සකමයි ගොල්ෆේස් කිවුණ නීතික්න වර යුතුවෙලාන්න ස හර ේරගන සහරග චන්්‍රකාය ක්‍රියාවලින් මුදරගත්වේ විීදින වරු ඇතුන්න. ඉතින් මේ වෙලාාව පෞදරල මම අඩක්පවෙවා නීතින්න්න මුරුත්තිය සියලු විදිික්න්නවරු මේ වෙලාවෙ කර කාරනය ගැන. රටේ වොත්මත් තත්වය පිළිබඳ ඇසනු කතා දැන්. ොත් පට වාඩ න වාඩ ය ්‍රති ත්ති ට ට ර හ ක ෑ මවතන රුදු විශක් පග ම් බ නෑ. අපි මේ අන්තර් පාල නකට මනිස්සුන් යම් ර ප්‍රසාධයක් ල න ුද් මිනිස්සන න් ිනිස වා නිස්ස නේ. කනුවයි හරෙන් ්‍රෑන්ඩු ගැන ඒ වගේම මනුෂ ගැන මේ අය එදා ගෝටාබේ ෆෙල් කියලා මුලින්මගේපුයි එවන මෙයාලට ලැ්ජමක් නැද්ද ගෝටाබේ ාජපක්සි ඉස්रा ගහිල්ලා දවරුන්දීලා මේ ඇමතිකන් ගන් රටේ ජනතාව යාලා ැන වගේින් ාරගනි ඒතුමල්ලා මකරගේ කට ගිල්ල තියෙන්නේ තුමාල්ලා දැනගෙනතිින් අපිට පේනෙනිනෑ මකරගේ කට ඇතුලෙෙන්ට මනාහාහරි මේගල්ලට පේන ඇති ඒගොල්ලන්ට ලැබෙනදය. ඒහින්ද තමයි මකරගේ කට දැන් එගොල්ලු ගහිලදේ. ඔයෑඇමතිකම්මල පටිගන්න නෑ ඕනික මිනිස්සු අන්දන කතා ඒොල්ො ඒ මන ගති ඒගල්ො ගෙර සල්ලිගෙනල පෙටල් ගහගනයන්න රහ නතු මොකො ෝකගත්ේ ඒ මොක්රේ ඒොලට රහක් ගැනෙන්න නගත්ේ. මට ආරධන රශ කැවිල තියනවා අදෝ එක්ක. කතුෙන්න්න කියලා හැබැයි මම නියෝජනය කරන්න සමග ජන බලවගේ. තින් පක්ෂය ගන්න තීදක් එක් මඟන්න. ම හැබැයි මට පෙර නැත්තම් පක්ෂයට පෙර රට කියන ැනක් ම මඟන්න. මම කැමති රට වෙනුවෙන් මගේ සම්පූර්ණම ශක්තිය මගේ දැරුම මගේ අත්දැකම් මගේ පෞද්ගලික ධනය වියදන් කරලා රටවෙනුවෙන්ටතු කරන්න. ක්දේශයකින් ට ලක්ෂයක් උද්ගෝෂණ කරයි කියෙල්ලා රටක් දේවල් වෙනස් කරන්න. ඊීළඟට හර්තාල් මර්ධනවලින් රට පාලනය වෙන එක නීතිය මෙහෙම කරන්නත් බෑ අසුවටසුනමේ කාලබම මෙවට මෝණ දුන්න අපිට දැන්තියෙන වගේකීම තමයි ඉස්සරහට ආහරීංගයක් රටේ ඇති වෙනයි කියන. පෙටල් දීසල් පෝලින් නවා අත්‍යවශ්‍ය බාන්ඩල් හිගියන්තියනවා ස්ල ප්‍රශ්න ක්්‍රම ගමැතුමට ළුවන්. ගැලපන නොගැල්ලපේෙන කंडඩායම් එක එක්ක තුරග වැඩ කරන්න පුළුවන්. පලි ේතුයේ සිිය විසි දෙගක් අ උසල තමයි නි සංසෝධන සම් කියන ගැලපේෙන නොගැලපෙනන කंडඩාය ල ක් මේ ප ල ේ දෙීයක් පමණ අත ල जाතික වැඩ පිල්ලට න්න ද . පැහැතිල කියනවා ජපති දूරේ ද ్ බල . सा විසි එක් වැනි ංචෝදනය, හාම පාණ ේතු්‍ර දිරි පත් කරලා සම්බත කරගණකෙන බල කිරිීමපී अगर මැතිවරයට කිය. කරුුණනා කරලා ඒ සංචෝදන අත ස්සන්න අ උස්සන්න ැතුව ඊළ න් ෙ නවත පාලි ේතුවෙන ැස් ප. ව පුර ්‍යාප්ත වන වදරු උනරෝගගේ පිළිබඳ අනිසිබියක් ඇතිකරගන්න එපඇැයි, ආචාරය චන්තිම ජීවන්දර මහතා පවසනවා. රගේ හඳුනාගෑනීම සඳහා අවශ්‍ය පහසුකම් මෙරට තුළ පවතින බයි ඒ මහතා වැඩදුවටත් ප්‍රකාශ කරසිටේ. ටහිර සහ අපිකානු රටවල්වල මේබන විට ්‍යප්ත වන මාංකි පක්ෂවත් வாන්දුරුවුණ යුරෝපය එක්සචන පදය කැනඩාව සහ ئوஸ்ட்ரேලියාවයන රටවල්ද ඇතුළුව රටවල්දා හතරකින් හඳනාකි ඇති බව වාර්තාාවනවා යුරෝපය තුළ පමණක් මේ වන විට අසාධතින් සඒකට වැඩියෙන් හදුනාගෙන ඇතිබවයි පාර්තාාවන්නන්නේ මාංකි පොක්ෂබත් வாන්දරුණ රෝගේ රෝගලක්ෂණ ලෙස වන හිස්සරධය මාශ්ිපේෂය කැකුම කොන්ති පේදනාව දක්වන්න පුළුවන් உඋ ඇතිවී තුන්බරදියබෙන විට සහේ කෂ්ට ඇතිවෙනවා බොහෝවිට මෙම කෂ්ට hunුණே राම්mbeව அttle සහ යටටිපතුදkwaवा පැතිෙන බවյ වත වාර්තා පෙන්වාන්නේ. ර වෛඩසේ ආරම්භවී අුරුද්දක් ගතවෙන් න්නත් පෙර මුළු ලෝකේම එ වඩසේ ්‍යාපතව වුණක්. එඒනිසාම මෙම රෝගය පිළිබඳවද සමස්ත ලෝකේම අවධානය මේවෙදදි ොමු වී තිබෙනවා නමුත් කොවි වස මෙන් මෙම රෝගය පේගෙන් ්‍යප්ත නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වේ ලංකාවෙන් තවම වාර්තා නොනත් රටට පැමිණෙන විදේශකින්ගෙන් පැදරීමේ වැඩිඉඩකඩක් තිබෙනවා ඇතටම මේ රෝගී තත්වයට ශ්‍රී ලංකාවේ සූදානමක් තිබෙනවද මේ ඒ පිල්බඳ අදහස් දක්ුණ ආචාරය චන්දිම චීව මේ මංකි පොක්ස් වයිරසේ අලුත් වෛරස එකක් නෙමේ එකවරම මේ කිසිම සංචාරයක් නොකරපු රෝගන් ඩිිය කටෙක්ටක් නැතුව තියන රෝගෙන් කවරම නත ්‍රටලින් වාර්තාාව වන පටන්ග. රෝගය හඳනාගන්නන්නේ කොහොමදති කියෙ ැලුවොත් අපි සාමාන්‍ය පිCR පර්ීක්ෂණයක් මගින් සිදු හඳුනා ගන්න පුළන් තින් මේ ස මේ සඳහත් අවශ්‍යකන ප්‍රතික්‍රියක අපිට ඇලබන් සුමානය වන කොට ලැබෙන අතින්ගෙන්සා අවශ්‍යතාවයක් ඇතිුණොත් රෝගය හඳනා ගැනීමට අවශ්‍යන සියලුම පහසුක අපිගව තියෙන දැනට ලංකාව ජන්තාව ලංකාව කිසිම කෙනෙක් මේ සම්බන්ධෙන් අනවශ්‍යබයක් ඇතිකරගත යුතු නෑ ඉබේම සූුවේෙන සාමාන්‍ය වෛරස්්‍රෝගයක්. තිරෝගලක්ෂණ ගත්තාහම සාමානයෙන් උන හිසරද්‍යය හැවගේ රෝගලක්ෂණ තියෙන. ඒවගේමතායි මේකට අවශ්‍ය කරන ප්‍රතිකාරක්‍රම දැනටමත් හොයාගෙන ඉවරයිත් මේ සඳහාම බංවෙච්ච එන්නතකුත් ැට ලෝකෙන් නිෂපාන ඒවා ලියාපචි කරලා තියනෙ නත් තියවා. පැතිරීමේ අවධානමක් නැහැකිල කියන්න බෑතින් හැදිරන්න පුලන්. ප්‍රෞෘතිාවසන් ඔබට සුබ දවසල්ක්. ු වඩියෝ සහ ප්‍රවල්ති ැරමීමට එහත බටන එක කලික් කර සසිත TV සබස්කයිබ් කරන්න අු ්‍රවීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ ක්‍රික් කරන්න